බුදු දහමට අනුව පාලනය කරනවා කියන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමනේ. ඔව්. එතකොට මේ ප්‍රතිපත්ති මේ ලංකාවට විතරක් අදාළ ඒවා නෙමෙයි. නෑ. ඒ කියන්නේ මේ මේ දැන් බුදුන් වහන්සේ අපි අපි ලොකම වැරද්ද කරලා තියෙන්නේ මේ බුදුන් වහන්සේ බෞද්ධ කරපු එක. බුදුහාමුදුරුවෝ බෞද්ධ කරගත් එක තමයි අපි ලොකම වැරද්ද කළා. ජේසුස් වහන්සේ කතෝලික සහ ක්‍රිස්තියානි කරගත් එක තමයි ලොකම වැරද්ද. ඒක අපි අපි ගොඩක් අයට වැරදිච්ච දෙයක් නේ. මේ ශාස්ත්‍රවරුන්ට ඇත්තටම ඕන කමක් තිබුණේ නැහැ නේ එහෙම දේවල් කරන්න. විශ්වීය වූ පණිවිඩයක් ප්‍රකාශ. විශ්වීය පණිවිඩයක් ඉදිරිපත් කරේ. ඒතකොට ඒ විශ්වීය පණිවිඩයට අපි තමයි හානි කරේ. අපි තමයි මේකට වැට ගැහුවේ. වැට ගහලා අල්ලගත්තා මේක අපේ කියලා. එතකොට මොකද වුනේ? ඒකෙන් වුනේ අර ඒ ශාස්ත්‍රවරු ඉදිරිපත් කරපු අතිශය පුළුල් සහ දාර්ශනික චින්තනය පිළිට උනා අපි අද. එතකොට දැන් ඒ නිසා මේ දැන් දැන් අපි ගත්තොත් එහෙම අශෝක අශෝක අධිරාජ්‍ය දැන් අපිට ගත්තොත් එහෙම මම අහන්නේ හිතියාමදනේ මේ මේ කතා කරපු අදහස් ක්‍රියාත්මක වුණු කිසියම් ආදර්ශ තියෙනවද කියන හුඟක් අය කතා කරනවානේ මේ අශෝක ධර්මාශෝක නැත්නම් අශෝක අධිරාජ්‍ය බෞද්ධ පාලකයෙක් කියලා. ඇත්ත වශයෙන්ම ਉਹ බෞද්ධ පාලකෙක් නෙමෙයි. බෞද්ධම නෙමෙයි. බෞද්ධ කියන එක අපි අලවපු ලේබලයක්. නමුත් අශෝක ධර්මයේ ඇවිල්ලා වෙනම විශේෂ වූ චින්තනයක්. එතකොට ඒ ඒ අශෝකගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ගත්තම අපිට ඒවා හොඳින් අඳුනා ගන්න පුළුවන් සෙල් ලිපි වලින්. එයාගේ සෙල් ලිපි වලින්. එහෙම නැතුව මේ පස්සේ අය කියන කාරණා නෙමෙයි අපි ඒ බ්‍රාහ්මී සෙල් ලිපි තියෙනවනේ. ඒ සෙල් ලිපි වලට ගියාම අශෝක සෙල් ලිපි වලින් අපිට පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන් එයා මොකද්ද එයා අදහස් කරේ කියන එක. එතකොට දැන් ඒ සෙල් ලිපි වල තියෙන්නේ සියලුම ආගම් වලට ගරු කළ යුතුයි. ඒ වගේම සදාචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කළා කියන එක. එතකොට පාරිසරික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙනවා පාලන ධර්ම පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා එතකොට දැන් මේ අශෝක අපි දන්නවා ප්‍රධාන වශයෙන් කියන්නේ බුදුදහමට අනුග්‍රහ දක්වපු ප්‍රධාන පාලකී මේ ප්‍රධාන වශයෙන් ඒක අපි පැහැදිලිව දන්න දෙයක් එතකොට නමුත් ඔහු රාජ්‍ය පාලනයේදී මොකද රාජ්‍ය පාලනයේදී ඔහු අනුගමනය කරේ සමස්ත ඉන්දියාවටම ගැලපෙන ප්‍රතිපත්තියක් දැන් අදටත් අශෝක අශෝක ස්තම්භේනි මේ ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ චක්‍රයේ ධර්ම චක්‍රේනේ රාජ්‍ය ලාංඡනය බවට පත් වෙලා තියෙන අශෝක ස්තම්භේ තියෙන. එතකොට අශෝක ස්තම්භේ මුළු ඉන්දියානුවන් එකතු කරන්න පුළුවන් සංකේතය වෙනවා. ඔව් අශෝක ස්තම්භේ තියෙන විශේෂත්වය තමයි අර හතර පැත්තටම තියෙනවනේ. එක පැත්තකට විතරක් නෙමෙයි. එතකොට මේ අශෝක කොළොන ඒක කියන්නේ මොකද්ද? සමස්ත ಭಾರತයේ මේ එක රාශි කරපු එක සංකේතයක්. ඉතින් ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ බෞද්ධ පාලකයා කියලා කියන්නේ දැන් තසෙන් බෞද්ධ පාලකේ දසරාජ ධර්මයෙන් පාලනය කරනවා කියලා කියන්නේ සක්විතිවත්ත වලට සහ සප්ප්‍රේහාණී ධර්ම වලට අනුගමනය කරනවා කියලා කියන්නේ ඒ වගේම සතර සංග්‍රහ වස්තු වලට අනුකූලව පාලනය කරනවා කියලා කියන්නේ ඔය කියන පොදු තත්ත්වේ නේද සමානාත්මතාව කියන ගුණය එතකොට මේ ඒක බෞද්ධද ක්‍රිස්තියානිද ඉස්ලාම්ද කියලා එකක් නැහැනේ සමස්ත ප්‍රජාවට එතකොට කිසියම් පාලකයෙක් හිතනවා නම් මම මේ මේ මෙන්න මේ ප්‍රජාවගේ නායකයා විතරයි කියලා හිතනවා නම් මං හිතන්නේ ඒකම රාජ්‍ය ධර්මතාව වෙන තර ධර්ම රාජ්‍ය කියන සංකල්පය ව්‍යතික්‍රමණය කරපු ඒ උල්ලංඝනය කරපු එකක් කියන එකයි මගේ නම් අදහස. කිසියම් කෙනෙක් කියනවා නම් මම මෙන්න මේ ජන කොටසට විතරයි වග කියන්නේ කියලා කියනවා නම් ඒක මං හිතන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයේ මූල ධර්ම උල්ලංඝනය කිරීම. වල්පුල රාහුල ආයතනය සහ අපේ නිල YouTube channel වන පාංශු किसीम राज्य हो राज्य नोन आयतनयक मत हो वेलंद दन्वीं प्रचारनेकिन थोरव मेतरं दुर पवत्वागन एमट हैकियाव लबुने उबवैनी तानी तानी पुद्गलयांगे उदावें श्रीलंकाव अदमुन पायती आर्थिक तत्वे उड रट एतुले जीवत्तन जनतावगे दिनें दिन वेडिवन आर्थिक अपासुता अपट होंदिं तेरेनवा එයගෙ උදව්වෙන් තවදුරටත් වැඩ කිරීම අපහසු වන තත්වයක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්වය තුළ අප ආයතනය සහ පාංශු YouTube නාලිකාවේ වැඩ කටයුතු ගුණාත්මකව පවත්වාගෙන යාමට ඔබට දායක විය හැකි විශ්වාසනීය ක්‍රමයක් තමයි Patreon කියන්නේ. තිරේ දිස්වන අපගේ Patreon පිටුවට ගොස් ඔබ කැමති ප්‍රමාණයකින් මාසිකව දායක වීමේ හැකියාව ඔබට තිබෙනවා. වඩා යහපත් වූත් සුවපත් වූත් සමාජයක් බිහි කිරීමට දායක වන ඔබ සැමට අපගේ ස්තුතිය.